මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ගෙදර ගියොත් අඹු නැසි මග හිටියොත් තෝ නැසි කියලා කියමනක් තියෙනවා. ඒ වගේමයි උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා අහක දාන්නත් බෑ කියලා අපේ ජනවහරේ ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. මොන පැත්තෙන් ටෙලිවැකියට මාතෘකා හෙව්වත් ජනාධිපති රනිල්ගෙන් තොරව ලියන්නට අමාරුයි. ජනාධිපති රනිල් දැන් හරි ස්මාර්ට්. විශේෂයෙන් පෙර පව්වලට වන්දි ගෙවනවා වගේ අද අපේ හමුදාවට විශාල ගෞරවයක් ලබා දෙන්නට කටයුතු කරනවා. කාලයක් දේශපාලනය තුළ අපේ හමුදාව නිරන්තර හැල්ලුවට ලක් කළ පක්ෂයක නායකයා ලෙස අද ඔහුගේ භූමිකාව හරි වෙනස්. එය අගය කරනවා. පෙර වැරදි හදාගන්නට ඕනෙම අයකුට අවසර තියෙනවා. ඉඩ දෙන්නත් අවශ්‍යයි. ඊයේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේදී අපේ පාර්ලිමේන්තුවයි ප්‍රජාතන්ත්‍රවාදයයි බේරා ගැනීමේ සහ ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුද හමුදා නිලධාරින්ට ප්‍රණාමය පුද කරන්නට ජනාධිපති රනිල් ක්‍රියා කළා. සම්මාන දුන්නා. අපේ පාර්ලිමේන්තුව බේරගත්තේ ජනාධිපති රනිල්ට අනුව නම් ත්‍රස්තවාදීන්ගෙන් පැසිස්ට්වාදීන්ගෙන් ඇත්තම කිව්වොත් උද්ඝෝෂකීන්ගෙන්. ජනාධිපති වික්‍රමසිංහට සහ පාර්ලිමේන්තුවේ ඉන්න සමහරුන්ට නම් ඇත්තටම හුඟ දෙනෙකුට පෙනුනේම මේ කණ්ඩායම ත්‍රස්තවාදීන් ලෙස තමයි. ඒ ඉතින් ඒ අයගේ දැක්මනේ. ඇත්තටම දවසක් එනවා ඔය පාර්ලිමේන්තුවෙන් මේ රටම බේරගන්න අවශ්‍ය දිනයක්. දැන්ටමත් ඒ දිනය ඉතාම ආසන්නයි. එහෙම දිනයක් අවශ්‍යම වෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න සමහර දූෂිතීන්ගෙන් හොරුන්ගෙන් මේ රට බේරාගත යුතු දවස ආසන්න වෙමින් තිබෙනවා. සමහර විට ඊළඟ ඡන්දයේදී ජනතාව ඒ ගනුදෙනුව බේරගනීවි. එදාට ඒ කියන්නේ ඡන්දය නිවැරදිව භාවිත කරලා දූෂිතීන්ගෙන් රට බේරගන්න දවසට ජනතාවට පුළුවන් ජනතාවටම සම්මාන දී ගන්න, උපහාර පුද කරගන්න. මේ රට කෙසේ හෝ අප රැගෙන යා යුත්තේ එතනටමයි. දැන් මේ දවස්වල ලොකුම කතාව චීන නැව. අලිමදිවට හරක් කිව්වා වගේ ඒ අතර අද පකිස්තානු මිසයිල නැවක් ලංකාවට එන බවත් වාර්තා වෙලා තියෙනවා. මේ පාකිස්තානු මිසයිල නැව බංගලාදේශය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් අපේ රටේ කොළඹ වරායට එන්නට අවසර දී ඇති බව තමයි වාර්තා වන්නේ. ඇත්තටම මේ චීන නැවේ කතාව තුළම අපට සිදුව ඇති වින්නැහිය අපේ රටේ දේශපාලනඥින්ගේ වැරදි තීන්දු නිසා හතර අතේ වඳින්නට වූ දනගහන්නට වූ ශ්‍රී ලංකාව විග්‍රහ කරගත යුතුමයි. ඇත්තටම අප ජීවත් වන්නේ ධනේශ්වර ලෝකයක. ධනේශ්වර ලෝකයේ ආත්මය තමයි ලාභය. ලාභයෙන් තොර ලොවක් රටක් කොයින්දෝ කියලා අහන්නම වෙනවා. බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඇමරිකාව ආදී ඔය බටහිර රටවල් වගේම චීනය, ඉන්දියාව පමණක් නෙමෙයි බංගලාදේශය, මාලදිවයින පවා අද ගනුදෙනු කරන්නේ හුදෙක්ම ලාභය ආත්මය කරගෙන බව මතක තබා ගත යුතුයි. ඒ තමයි ධනේශ්වර ස්වභාවය. වර්තමානයේ වන විට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරත්, රුසියාව චීනයේ ප්‍රමුඛ කඳවුරත් මේ ලෝකයේ තුළ සිය බල පරාක්‍රමයේ පතුරවන්නට ක්‍රියා කරමින් ඉන්නවා. විශේෂයෙන් ආසියාවේ බලය සඳහා අරගල ඇත්තේ චීනය සහ ඉන්දියාව අතරයි. ඉන්දියාව ඇමරිකානු බල කඳවුර තුළ ක්‍රියාත්මක වනවා. විශේෂයෙන් ඉන්දියානු සාගර කලාපය තුළ සිය බලය පතුරවාලීමේ අරගලය, ඒ බල ව්‍යාපෘතිය 1960-70 දශක දක්වා ඈතට දිව යනවා. එදා ඇමරිකාව සහ රුසියාව තමයි මේ ඉන්දියානු සාගරයේ බලය අල්ලා ගැනීමේ විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කළේ. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපූරු යෝජනාවක් කරලා තිබුණා. ඒ ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් කළ යුතුයි කියලා. නමුත් බොහෝ රටවල් ඒ යෝජනාව අගය කළත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. අදත් මේ ඉන්දියානු සාගරය තුළ බලය තහවුරු කරගැනීමේ අරගලය බල ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. දැන් එහිලා ප්‍රධානම සටන ඇත්තේ චීනය සහ ඉන්දියාව අතරයි. ඉන්දියාවට එහිලා වක්‍රව ඇමරිකානු සහය හිමිව තිබෙනවා. ඇත්තරම මේ ඉන්දියානු සාගර කලාපේ භූදේශපාලනය තුළ ශ්‍රී ලංකාව යනු අතිශය වැදගත්ම පිහිටීම ඇති රට.
ඇමරිකානු නාවික හමුදා බල ඇණියේ අනදෙන නිලධාරී අඩ්මිරාල් හැරි බී හැරිස් පැවසුවේ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ උපාය මාර්ගිකව වැදගත් වන කරුණු තුනකින් සමන්විත රටක් බවයි. ඔහු එක් කරුණක් හැඳින්නුවා, ඒ කරුණ තමයි පිහිටීම. ඔහු නැවත දෙවනි කරුණ හැඳින්නුවා, දෙවනි කරුණත් පිහිටීම. ඔහුගේ තුන්වෙනි කරුණ වුණේත් ශ්‍රී ලංකාවේ පිහිටීම. එක පිහිටීම, දෙකත් පිහිටීම, තුනත් පිහිටීම. මේ තමයි අපේ රටට ඇති වැදගත්කම. නමුත් අවාසනාවකට අප මේ පිහිටීම තුළ ලද ජයග්‍රහණයක් ඇත්තටම පේන තෙක් මානයකවත් නැති බව කිව යුතුයි. මේසා අපූරු පිහිටීමක ජීවත්වන අප එක පැත්තකින් චීනයට ණයයි, අනිත් පැත්තෙන් ඉන්දියාවට ණයයි, අනිත් පැත්තෙන් ණය නැත්තේ කාටද කියලා හොයාගන්න බැරි තරමටම ණයයි. අතිශය අපූරු පිහිටීම තුළවත් අභිමානයක් ගොඩනගා ගන්නට අපට බැරි වුණ බව පිළිගත යුතුයි. 1948 පසු ලෝකෙන් හිඟා කාලා තාවකාලික වින්දනයක ජනතාව ගිල්වා ලබා දුන් ස්වයං සතුට නිසයි අපට මේ කල ගියේ. දැන් ඇත්තටම අප මත වැටි ඇති මේ මහා ණයකන්ද හමුවේ චීන නැවට එන්න නොදීම තුළ චීනෙන් ලැබෙන්නට හැකි ණය හිර වෙනවාමයි. එන්න දුන්නොත් ඉන්දියාව තමන්ගේ හයිය පෙන්නනවා. මේ හැමෝම අපට හයිය පෙන්වන්නේ අද අප මේ රටවල ණය මත යැපෙන නිසයි. රටක් ලෙස තනියම නැගිටින්නට උත්සාහ කළේ නැති නිසයි. ඒ සඳහා දේශපාලන නායකත්වයක් ලැබුණේ නැති නිසයි. ඇත්තටම කිසිදු රටක් තරහ කරගන්නේ නැතිව තනියම නැගිටින්න පුළුවන් රටක් 2048 දී හදන සිස්ටම් එක දැන් ඇත්තටම මේ දේශපාලන බලධාරීන්වත් රටට කිව යුතුයි. ජනාධිපති රනිල්ට ඇත්තටම දැන් ඇති අභියෝගය ඔය පාර්ලිමේන්තුව තමුන්ලා කියන ආකාරයට ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්තා කියලා උදම් අනන එක නෙමෙයි. ඇත්තටම ඔය පාර්ලිමේන්තුවෙන් ඔය සිස්ටම් එක ඇතුළෙන් මේ රට බේරා ගැනීම සඳහා නිර්වචනයක් සොයා ගැනීමයි. චීන නැව සහ ඉන්දියානු බලපෑම ඒ සඳහා අපූරු අවස්ථාවක් කරගන්න කියලා අද ටෙලිවැකිය නිමා කරනවා.